Mam batido. Vamos a dormir, ¿no? Por ejemplo, ¿qué? ಗಯಂತೈ ಮಮೈ ಅವರದು ಹತರ ತಿಸಿ ಜೀವತ್ತುನೇ ಸೈಪ್ರಸನ ದನಟ ಮಾಸ ಹತರಕರ ಕಲಿ ಗಯಂತ ಲಂಕಾವಟಾವೆ ಅಪೇ ವೆಡಿನ್ ಎಕ ಪ್ಲ್ಯಾನ್ ಕರನ್ನ ಏ ಕಥಾವುನ ದೇವಲ್ ಏ ವಿದಿಯಟ ಸಿದ್ಧುನಾನ ಮೇ ವೆನಕೊಟ ಅಪೇ ವೆಡಿನ್ ಎಕ ಅರಗೆನ್ ಲಂಕಾವಿನುತ್ ಗಿಹಿಲ್ಲ ಗಯಂತ ಲಂಕಾವಟಾವಟ ಪಸ್ಸೆ ದವಸ್ ದೆಕ ತುನಕೆ ಹರಿ ಅಮತುನಾ මං හිතුවේ ගයන්ත ලංකාවට ආවම වෙඩින් එකේ වැඩ වැඩි වෙන්නේ නැති කියලා. ඒත් නෑ නෑ අම්මා කියන්න. ආපු ගමන් කෑවා නෑවා. දැන් මේ ලැප් එක දාගත්තේ කතා ටික බලන්න. කොළු ලංකාවට ආව විතරයි කොල්ලටත් මාව අමතකයි. නැන්දම්මටත් මාව අමතකයි. හොඳයි හොඳයි බලමුකෝ මමත් එනවනේ ලංකාවට මොකක්ද අම්මා ගයන්තට කරදරයක්ද මම එනවා අම්මා ලංකාවට මම හෙටම ටිකට් එක දාගන්නවා එහෙම කියලා බෑ අම්මා රස්සාව මට ඕනේ තමයි ඒත් මම ඒ ගැන දෙවනුව හිතනවා මම එනවා මම හෙටම එනවා මම නොහිතපුම කතාවක් ගයන්තගේ අම්මා මට කිව්වේ. මගේ යටිපතුල් දෙකෙන් ආව ගින්දර ඔළුවෙන් පිට වෙනවා වගේ මට දැනුණා. මම සේරම දාලා ආවා ලංකාවට. ඇවිත් කෙලින්ම ගියේ ගයන්තගේ ගෙදර. ඒ වෙනකොටත් ගයන්ත දවස් තුනකින් ගෙදර ගිහින් නැහැ. කිසිම තැනකට ඇඩ්වාන්ස් කරලා නැහැ. ගයන්ත වගේ වගකීමෙන් වැඩ කරන මිනිහෙක් මෙහෙම කරන්නේ ඇයි කියලා මට හිතා ගන්න බැරි වුණා. යමුදුවේ ගෙට අම්මා මට වාගේ ෆෝන් එක දෙන්නකෝ හෙලෝ අම්මා නෙමේ ගයන්ත මම ෂෙනාලි ඔයා කොහෙද ඉන්නේ හෙලෝ හෙලෝ ගයන්ත ගයන්ත ඔයා කොහෙද ඉන්නේ හෙලෝ කට් කළා අම්මා ඊට පස්සේ මට කරන්න දෙයක් තිබ්බේ නෑ. මම ගියා ජීවන්ලා ගෙදර හොයාගෙන. ගයන්තෙහි හිටියේ නෑ. ජීවනී කියන්නේ ගයන්තගේ පරණ ගර්ල් ෆ්‍රෙන්ඩ්. එයාගේ මහත්තය යුද්ධෙන් නැති වුණා. ගයන්ත මට හැමදේම කියලා තිබුණේ. ගයන්ත එයා ගැන කියලා තිබ්බ දේවල් එක්ක ගයන්තගේ අම්මා එදා කියද්දි ජීවන්ලා ගෙදර යනවා කියලා මට හිතා ගන්න බැරි වුණා. කොහොම හරි ජීවනී මාව හරි ආදරෙන් පිළි අරගෙන
බොහොම කැත විදියට මාව එලව ගත්තා. මන් තමයි ඔයා මම ෂෙනාලි මම හිතුවා එන්න ගෑන්ටක ෆෝන් එකෙන් දෙක්ක හැඩ මිස් කෝල්ස් වගයක් තියෙනවා. ඇගින් ඇහුවම එයා තමයි කිව්වේ හොය බද දෙනමයි කියලා. හෙතකොට දැම් මමද මගේ ගයන්තට වදේ වෙලා තියෙන්නේ. උඹ කොහොමද යකෝ ගයන්ත උඹේ කියන්නේ? ගයන්ත ලංකාවට ආපු ගමන් හොයාගෙනාවේ මාව. දයිඳ ගයන්ත හැම දාම රෑටහිටිය මේ ගෙතර. මට මාවත් එපා වුණා. මං මොනවද කරන්න කියලා හිතාගන්න බැරුව හිටී. හිත කිව්වෙම ගයන්තව දෑහට දකින්න කලින් මැරලා පලයන් කියලයි. හිත හදාගන්න බැරිම තැන මම ගියා පන්සලට. පන්සලට ගිහින් බෝධීන් වහන්සේට මගේ දුක කිව්වා. ඇඬෙනවා දැකපු ඒ උපාසක අම්මා මගේ දුක අහලා නිකමට වගේ ගිහින් බලන්න කියලා රාගම ගුරුතුමා ගැන කිව්වා. ඒ පණිවිඩය නොලැබෙන්න අද මම මෙතන නෑ. මට නම් මේ දේවල් ගැන ඒ තරම් විශ්වාසයක් නෑ අම්මේ.
ඒත් අර උපාසක අම්ම කිව්වම මට ගිහින් බලන්න හිතුණා. එතන ඔය ජීවන ඊළඟ ගෙදර ගියා කියලා දැනගත්තා. පුතාගේ දෙවනත් කරපු විදිය දැක්කනම් මට මේ මගේ පුතාද කියලා හිතා ගන්නවත් බැරුව ගියා. මේ මන්ද අපි හරි පෞකාරයි දරුවෝ. ගයන්ත කැමැත්තෙන් නම් නෙමෙයි ඉන්නේ. මම කීයේ ගියත් කමන්නේ එයාව බේර ගන්නවා. එයා කැමැත්තෙන් නම් ඉන්නේ. මම ලංකාවෙන් යනවා. මට වෙන විකල්පයක් නෑ අම්මේ. මේ විකල්පේ විතරයි තියෙන්නේ. අනේ මන්ද මට දූලගේ අම්මලට මූණ දෙන්නත් ලැජ්ජාවක. අපි හරිම පව්කාරයි දරුවෝ. අම්මල නෙමේ අම්මේ. මගේ පව්කාරකම්. මම ශෙනාලි අබේරත්න අවුරුදු 26යි වයස. ගම්පහද කියන පුතේ? මම ඉන්නේ ගම්පහ. තේ ක්‍රාණයක් ගැන හිතලා තමයි මම මේක තියලා තියෙන්නේ. එහෙමයි. එයාගේ නමයි වයසයි කියන්න මට. එයාගේ නම ගයන්ත. වයස අවුරුදු 27යි. පුතේ මේ යත්ත පුතේ ස්ථානෙන් පිට වෙලා තමයි දැනට ඉන්නේ. තේරුණාද? මේ ගේදරින් පිට වෙලා මෙයා එක්තරා ආකාරයක මොලේ විකාර වෙච්ච තත්යක් තමයි පෙන්වුම් කරන්නේ. මානසික තත්ත්වයේ විකෘති වෙලා මෙයා ස්ථානෙන් පිටමං වීමට දෙයක් කරලා තියෙනවා. එහෙම නැත්නම් එයාට යම්සි ආකාරයක බන්ධනයක් කරලා තියෙන කෙනෙක් එයා මෙල්ල වෙන්න. ඒ වෙලාවින්ද තමයි පුතේ මෙයා මේ ස්ථානෙන් පිටමං වෙලා වෙන ආකාරයක ස්ථානයක ජීවත් වෙනවා කියලා පැහැදිලි කරන්නේ. ඒකෙදි පෙන්වුම් කරන ආකාරයට මෙයාට මානසික තත්ත්වය හොඳ නැහැ කියලා පෙන්වුම් කරනවා පුතේ. කවුද එහෙම දෙයක් කරලා තියෙන්නේ? පුතේ මේකට නම් පෙන්නුම් කරන ආකාරයට නම් පෙන්නුම් කරන්නේ පිරිමියත් එක්ක නම් නෙමෙයි ගෑනුවත් එක්ක මේකට සම්බන්ධයි කියලා තමයි පෙන්නුම් කරන්නේ. මේ ගෑනුවත් තා යම් කිසි ආකාරයක දෙයක් එයාට දීලා ඔකට කියන ඉනාබන්ධනයක් කියලා ඒ වගේ දෙයක් දීලා මෙල්ල කරලා තැනක තියන් ඉන්නවා කියලායි පෙන්නුම් කරන්නේ පුතේ. එයා කැමැත්තෙන් ගිහිල්ලා නම් ආයෙත් මට එපා. හැබැයි ওই කියන විදියට ඔහොම දෙයක් දීලා නම් මට යාව බේරලා දෙන්න. පුතේ මෙතන කැමැත්තක් පෙන්වන්න කරන්න එයාට යම් කිසි දෙයක් කරලා. එහෙම නැත්නම් ඔකට කියන්නේ බන්ධනයක් එයාට ඇඟට දීලා ඒ දීපු දේ නිසා තමයි පුතේ එයා ස්ථානගතව යම් කිසි දෙකින් රඳවගෙන ඉන්නේ. ඒතකොට එයාට වෙන ලෝකයක් පෙන්වන්න කරන්න. ඒ පෙන්වන්න කරන තනි කරම ඔයාගේ ලෝකයක් නෙමෙයි. ඒ ගෑනු කෙනාගේ ලෝකේ තමයි පෙන්වන්න කරන්නේ. ඒතකොට ගෑනු කෙනා එයා බන්ධනය කරන් තමයි පැත්තක කරන් තියන්නේ. ඒතකොට ඔගොල්ලෝ පැත්තට එයා ඉන්නේ නැහැ පුතේ. ඉතින් කරපු දෝෂයක් ඉඳලා තමයි ඒ තත්ත්වයට වෙලා තියෙන්නේ. මට යාව කොහොම හරි බේරගන්න පුළුවන්ද? පුතේ මේකෙන් බේර ගන්නව නම් මේ ගෑනුවත්ත කරලා තියෙන බන්ධනේ කපන්න ඕනේ. කපලා වාගේ පැත්තට එන දෙයක් කරන්න ඕනේ. එහෙම නැත්නම් මෙයා සදාකාලිකව රෝගී තත්ත්වයෙන් හෝ අමනුෂ්‍යෙක් වගේ තමයි ජීවත් වෙන්නේ. මට පුළුවන් නම් කොහොම හරි ආව බේරලා දෙන්න. පුතේ මේකයි මේ වගේ දෙයක් කරනවා නම් සාමාන්‍යයෙන් දවස් දෙක තුනක් යන වැඩක්. ඒ කියන්නේ සතියක විතර කාලයක් යන්න ඕනේ. ඒතකොට මේකට තියෙනව නීච කුල බන්ධනයක් වගේ කපන්න ඕනේ. ඒ කියන්නේ තියෙන කරපු දේවල් ටික ඔක්කොම කපන්න ඕනේ. කපලා ගෙන්නන දෙයක් කරන්න ඕනේ පුතේ. නැත්නම් ඕගොල්ලෝ පැත්තට එන්නේ නැහැ. එයාගේ තියෙන මානසික විකෘති වෙලා තියෙන්නේ. ඒතකොට මනස විකෘති වෙන්න දෙයක් එයාට කරලා තියෙනවා. ඒක කරලා තියෙන දේ අයින් නොකර පුතේ මොන ආකාරයෙන්ව ගෙන්නන හැදුවට මෙයාව ගෙන්නන්න බෑ පුතේ. අපි කැමති එහෙම දෙයක් කරන්න. ඔව් පුතේ එහෙම නම් ඒකට දිනයක් දා ගන්න ඕනේ කියලා පල්ලෙන් ඒකන කතා කරගන්න. එතනින් කේ කරන්න ඕනේ විදිහට ඒ විදිහට දාගෙන ඒ ටික ලැස්ති කරගන්න. දෙ පිටයි. එන්නේ ළඟ එක්කන. ඊට දවස් 3කට පස්සේ සෙනසුරාදා රාගම ගුරුන් වහන්සේ පූජාව කරා.
සරණමි දිගසා දියමුතුලා කඩිය. හිරම් දිගසා දියමුතුලා ආදියම දිසා ඉදල් දෙකල්ලාඩ බදී උසම් දිලා කාද උදියසන යමෙ. හිරම් දිගසා දියමුතුලා උදියස යමෝ බදියසන ආපාරි දෙමනල් දිසන ඉදල කලම් බාග අම්මියස යමෝ දෙන කලම් දිස යමදලේ. නාරකගේ නම නම කියන්න පුතේ දරුවගේ. ගාන්ත කාර්යමා ගාන්ත පුතේම දෙනකලා උදු දෙන්නේ ඒවරු දෙන්නේ නැන්දේ ගාන්ත නාම කාර්යම දුක් කරනවානේ. හිරොන්දා මනා දුක් දෙකලාලි බර දුක් මනා දුක් හිරම් දිගසා දියමුතුලා මනා දුක් කියලා ගාන්ත දියම දෙකසම මොකද කය. හිරම් ගාන නරුනි යෝමියෝලේ හරමරේ නාම හෝන දිසකලම් දියම් සරණාම කාර්යම් දිගස යම් තල කාර්යම් තුරා කාල්බයි ඉරවන්දා කාර්යම් තුර කල්ලා කඩන දව සම් දිගල්ලා කඩන දිගර කාම් දිය තුන් කල්ලා කඩන දිය සම් තුන් දිගල්ලා කඩන දිය කල්ලා ඩිය වතරගේ ඉරවන්දික සම් දිය කල්ලා කඩන දිය සම් දිගල්ලා කඩන දිය සම් දිගල්ලා කාම් තුර කල්ලා කඩන දිය කන්ත කිත් දෙක සම් දිගල්ලා කඩන ඉරම් දිය වතම කන්ත ය නාම කඩන දිය නාම කඩලේ නාමස නාමස නේ කාලේ නාමරේ නාමස නේ කාලේ වන්දරේ ඉරවන්දර කඩම දිය සකල්ලා ඩේ වරවර නාමස නුම් දිය කල්ලා කඩන දිය සම් දිගල්ලා කඩන දිය කරේ 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 තමයි කරු මිෂ් දැන් ඉතින් දරුවාට බයෙන් දෙයක් නැහැ කොහොමත් පුතේ සාමාන්‍යයෙන් දවස් 21ක් විතර යද්දි දවස් 7ක් 14ක් 21ක් අතර ඔයාලට සුභාරංචියක් ලැබේවි තේරුණාද ඊට පස්සේ මට කතා කරලා කියන්න මොකක් හරි කරදරයක් වුණොත් එහෙම අවශ්‍යතාවයක් වුණොත් මට කතා කරලා කියන්න මේක වැඩි මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම මට කතා කරලා කියන්න පුතේ එහෙනම් දෙවියන්ටයි ගිහලා එන්න ඊට සතියකට පස්සේ ගයන්ත ගෙදරව හරියට පිස්සෙක් වගේ පහුගිය දේවල් ගැන අපහැදිලි මතකයක් එයාට තිබුණේ රටේ ඉඳන් ආවට පස්සේ පහුවෙනිද තමයි අහම්බෙන් වගේ එයාට ජීවණීව මුණ ගැහිලා තියෙන්නේ. ජීවණී එදාට පහුවෙනිදම එයාට කෑමකට ආරාධනා කරලා තියෙනවා. ගුරුතුමා කියපු විදියට එදා තමයි එයාට මොනවා හරි දීලා තියෙන්නේ. ඒත් ගයන්ත හරි වෙනස්. එයා මගෙත් එක්ක අඬ අඬාම විස්තරේ කියලා එයාලගේ ගෙදර ගියා. ඒත් එදා රෑම ගයන්තගේ අම්මා මට කතා කළා. මම ඉක්මනට එයාලේ ගෙදර ගියා. මාවත් දෙපා. මරි පාඩු මට. අනේ මේ බලන්නකො මේ. ගයන්ත. ගයන්ත මම ආවනේ. ඔයාව තමයි මට ඕනේ. ඔයාව තමයි මට ඕනේ. ඔයාව තමයි මට ඕනේ. පාදේ දෙන්නේ නැහැ. ඉතින් ඒක තාගෙන අම්මේ මොකක්ද දෙන්න? අනේ මේ ළමයට ෂෝට් එකක් ගෙනත් දෙන්න ඉක්මනට. මම ගිරාගත්. මෙන්න මේ ටික පොවන්න දරුවා අරගෙන මෙවම පස්සේ CA CA ටිකක් කරලා දියන ආවෙන් පස්සේ වතුර ටික පොවන්න වතුර ටිකක් දාන්න පුතේ කරා අපි හම්බ කරපු සල්ලි මොනවත් ගයන්ත ගාව තිබුණේ නැහැ. කොටින් මෙයාගේ හෑන්ඩ් ෆෝන් එකවත් තිබුණේ නැහැ. එයා එනකොට මම වෙඩින්නකේ වැඩිට කියලා
රුපියල් ලක්ෂ 6ක් දීලායි තිබුණේ. ඒකට මොකද උනේ කියලාවත් ගයන්ත දන්නේ නැහැ. අපි ලොකු උත්සවයක් ගන්න නැතුව පොඩියට වෙඩින් එක ගත්තා. අපි හෙට ලංකාවෙන් යන්නයි ඉන්නේ. මේ දේවල් මෙහෙම වුණා කියලා අදටත් මට විශ්වාස කරන්න අමාරුයි.